IPL තරගාවලිය කියන්නේ නිරන්තරයෙන් ප්‍රතිකරුවන් පහරවලට යන ප්‍රේක්ෂකයන් ප්‍රතිකරුවන්ගේ දක්ෂතා නරඹන්න එකතු වෙන ක්‍රිකට් ලෝකයේ මංගල්‍යයක් කිව්වොත් හරි. සාමාන්‍ය තරගාවලිය වැඩිම හය පහර ඉල්ල කරන ක්‍රීඩකයා කවුද කියන දේ ගැන ප්‍රේක්ෂකයන්ගේ ලොකු අවධානයක් තියෙනවා. මේ වතාවේ මේ දක්ෂතාවයේ කවුරු පෙන්වයිද කියන දේ ගැන තාමත් පැහැදිලි අනාවැකියක් කියන්න බෑ. IPL ඉතිහාසයේ මේ හපංකම කරපු ක්‍රීඩකයෝ කවුද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. අවසාන වතාවට තිබුණු 2019 IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම හය පහර සංඛ්‍යාවක් ලබා ගැනීමේ ගෞරවය හිමි කරගත්තේ කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රූ රසල්. 2019 තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ රසල් තරඟ 14කට ක්‍රීඩා කළා. හය පහර 52කුත් හතරේ පහර 31කුත් එල්ල කරලා තිබුණා. තරගාවලිය රසල් ලකුණු 510ක් ලබා ගනිද්දීකින් ලකුණු 436ක්ම වාර්තා කරලා තියෙන්නේ හය පහර හතරේ පහර වලින්. 2018 IPL තරගාවලියේ වැඩිම හය පහර සංඛ්‍යාවක් එල්ල කරන්න සමත්වන්නේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරපු වර්තමාන ඉන්දියා කඩුරු රකින් ක්‍රීඩක රිෂබ් පාන්ට්. පාන්ට් හය පහර 37ක් ඒ තරගාවලියේදී එල්ල කරනවා. ඒ වගේම 2018 තරගාවලියේදී පාන්ට්ගේ පිත්තෙන් වාර්තා වන හතරේ පහර සංඛ්‍යාව 68ක්. තරගාවලියේ පාන්ට් සමස්ත ලකුණු 487ක් ලබා ගනිද්දී එතනින් ලකුණු 494ක් වාර්තා වෙන්නේ හය හතරේ පහර වලින්. 2010 වර්ෂයේ වැඩිම හය පහර එල්ල කරන වාර්තාව හිමිවන්නේ ග්ලෙන් මැක්ස්වෙල්ට. තරඟ 14කදී මැක්ස්වෙල් හය පහර 26ක් එල්ල කරන්න සමත් වෙනවා. ඒ වගේම මැක්ස්වෙල් හතරේ පහර 19ක් එල්ල කරන්න සමත් වුණා. තරඟාවලියේ සමස්ත ලකුණු 310ක් ලබා ගන්න මැක්ස්වෙල් එතනින් ලකුණු 232ක් ලබා ගන්නේ හතරේ හයේ පහර වලින්. 2016 අවුරුද්දේ මේ හපංකම් පෙන්වන්නේ විරාට් කොහලි. කොහලි 2016දී තරඟ 16කදී හය පහර 38ක් එල්ල කරනවා. ඒ වගේම හතරේ පහර 83ක් කොහලි එල්ල කරනවා. 2016 කොහලි ලබා ගන්න සමස්ත ලකුණු 973ක් අතරින් ලකුණු 560ක් ලබා ගන්නේ හයේ හතරේ පහර වලින්. 2015 අවුරුද්දේදී වැඩිම හය පහර ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කියන්නේ කොදෙව් ප්‍රහාරාත්මක ප්‍රතිකරු ක්‍රිස් ගේල්. මේ තරගාවලියේදී තරඟ 14ක් ක්‍රීඩා කරලා හය පහර 38ක් එල්ල කරන්න ගේල් සමත් වෙනවා. ඒ වගේම ගේල් තරගාවලියේදී හතරේ පහර 39ක් එල්ල කරනවා. තරගාවලියේ සමස්ත ලකුණු 491ක් ලබා ගන්න ගේල් එතනින් ලකුණු 384ක් හය හතරේ පහර වලින් තමයි ලබා ගන්නේ. 2014 අවුරුද්දේදී වැඩිම හය පහර වාර්තාව නැවතත් හිමි කරගන්නේ තරඟ 16කදී හය පහර 36ක් එල්ල කරගන්න ග්ලෙන් මැක්ස්වෙල්. මැක්ස්වෙල් 2014දී හතරේ පහර 48කුත් එල්ල කරනවා. සමස්ත ලකුණු 552ක් තරගාවලියේ ලබා ගන්න මැක්ස්වෙල් හයේ හතර පහර වලින් පමණක් ලකුණු 408ක් ලබා ගන්න සමත් වෙනවා. 2013 අවුරුද්දේ මේ වාර්තාව නැවතත් හිමි කරගන්න සමත් වන්නේ කොදෙව් ප්‍රතිකරු ක්‍රිස් ගේල්. 2013 වසරේදී ගේල් හයේ පහර 51ක් එල්ල කරන්න සමත් වෙනවා. ඒ වගේම ගේල් මේ තරගාවලියේදී හතරේ පහර 57කුත් එල්ල කරන්න සමත් වෙනවා. සමස්ත ලකුණු 708ක් ලබා ගන්න මේ සුපිරි ප්‍රහාරකයා තරගාවලියේ හය හතර පහර වලින් ලකුණු 534ක් ලබා ගන්න සමත් වෙනවා. 2012දී නැවතත් මේ වාර්තාවට හිමිකම් කියන්නේ ක්‍රිස් ගේල්. තරඟ 15කට ක්‍රීඩා කරන ගේල් ඒ අවුරුද්දේ හය පහර 59ක් එල්ල කරනවා. ඒ වගේම හතරේ පහර 46කුත් ගේල් ලබා ගන්න සමත් වෙනවා. 2012දී සමස්ත තරගාවලියේ ලකුණු 733ක් ගේල් නමින් සටහන් වෙද්දී එතනින් ලකුණු 538ක් ගේල් ලබා ගන්නේ හය හතර පහර වලින්. 2011දී වැඩිම හය පහර ලබා ගැනීමේ වාර්තාව නැවතත් ක්‍රිස් ගේල්ගේ නමට තමයි සටහන් වෙන්නේ. තරඟ 12කට ක්‍රීඩා කරන ගේල් තරගාවලියේ හය පහර 44ක් එල්ල කරනවා. ඒ වගේම හතරේ පහර 57ක් ගේල්ගේ පිත්තෙන් මේ වසරේදී එල්ල වුණා. සමස්ත තරගාවලියේ ලකුණු 608ක් ලබා ගන්න ගේල් 2011දී හය හතර පහර වලින් ලකුණු 492ක් ලබා ගන්න සමත් වෙනවා. 2010 තරගාවලියේ වැඩි දක්ෂතා පෙන්වන රොබින් උත්තාපා තරගාවලියේදී හය පහර 27ක් එල්ල කරලා වැඩිම හය පහර ලාභියා බවට පත් වෙනවා. ඒ වගේම උත්තාපා හතරේ පහර 21කුත් මේ තරගාවලියේදී එල්ල කරනවා. සමස්ත ලකුණු 374ක් 2010 වසරේදී උත්තාපා ලබා ගනිද්දී ඒ අවුරුද්දේ හය හතරේ පහර වලින් ලකුණු 246ක් ලබා ගන්න ඔහු සමත් වුණා. 2009දී තරගාවලියේ වැඩිම හය පහර එල්ල කිරීමට සමත් වන්නේ ඕස්ට්‍රේලියානු ආරම්භක ප්‍රතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට්. මේ තරගාවලියේදී ගිල්ක්‍රිස්ට් හය පහර 29ක් එල්ල කරන්න සමත් වෙනවා. ඒ වගේම ගිල්ක්‍රිස්ට්ගේ පිත්තෙන් ඒ වසරේදී හතරේ පහර 54ක් එල්ල වෙනවා. සමස්ත තරගාවලියේදී ලකුණු 495ක් ලබා ගන්න ගිල්ක්‍රිස්ට් එතනින් ලකුණු 390ක් ලබා ගන්නේ හය හතරේ පහර වලින්. IPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ වුණු 2008 වර්ෂයේදී වැඩිම හය පහර ලාභියා බවට පත් වුණේ සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරු සනත් ජයසූරිය. සනත් මේ තරගාවලියේදී තරඟ 13කදී හය පහර 31ක් එල්ල කරන්න සමත් වෙනවා. ඒ වගේම සනත් 2008දී හතරේ පහර 58කුත් එල්ල කරනවා. සනත් 2008දී සමස්ත ලකුණු 518ක් ලබා ගන්නෙදී එතනින් ලකුණු 418ක් ලබා ගන්නේ හය හතර පහර වලින්. මේ තමයි IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම හය හතරේ පහර ලාභින්ගේ වාර්තාව. මේ වාර්තාවේ ආරම්භ
ආරම්භයේ ශ්‍රී ලාංකිකයෙකු සිටීම අපට සතුටට කරුණක් වුණත් ඉන්පසු කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මේ වාර්තාවේ මුල ප්‍රතිකරුවන් අතරට ඇතුළත් නොවීමත් ඇතුළත් වන මානයක ක්‍රීඩකයෙකු නොසිටීම නම් කනගාටුවට කරුණක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් රට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.